ಕಾಂಚೀಪುರ ರಾಜಧಾನಿ ಮುಲ್ಮ ರಜತುಮ ತಮ ಈ ಪಾಂಡುಕಾಭಿ ರಜತುಮ ಮೇ ಪಾಂಡುಕಾಭಿ ರಜತುಮ ರಜವೆಂಡ ಕಲಿ ಉನ್ಮಾದ ಚಿತ್ರವಾಗಿ ಪುತಾನೆ ತಮಂಗಿ ಮಾಮ ಅವರುನ್ ನಮದಿನಿಕ್ ಘಾತನೇಕರ್ಲ ತಮಾಯ್ ರಜವೆನ್ ಇದು ಏ ದೆವೆಂದ ಯುದ್ಧ ಸಿದ್ಧವೆನ್ನೇ ರಿಟಿಗಲ ಇದು ಮೆಹರ ಚಾರಿಕಾಸರನ್ ವೆಡಸರಾನೆ ಅಪಿ ಒಬ್ಬ ರಗನಾವೆ ರಿಟಿಗಲಟ್ ರಿಟಿಗಲ ಇತಿಹಾಸ ಪಾಂಡುಕಾಭಿ ರಜತುಮ ದಕ್ವಾಮ ದಿವಯನವನಿ ಏವಾಗೇಮ ದೇವಾನಂಪಿಯತಿಸ್ಸ ರಜತುಮ ರಾಜ್ಯಕರಣ ಕಾಲೇ ಲಂಕಾವಟ ಬುದ್ಧಧಾಮ ಲಭುನಾನೆ ಲಂಕಾವೆ ಪಳವಿನಿ ರಹತನ್ ಮಹಾನ್ಸೆ ತಮಾಯ್ ಅರಿಟ್ಟ ಮಹಾರಹತನ್ ಮಹಾನ್ಸೆ ಅರಿಟ್ಟ ಮಹಾರಹತನ್ ಮಹಾನ್ಸೆ ಅತಲು ರಹತನ್ ಮಹಾನ್ಸೆಲ ಪಾನ್ಸಿಯಕ್ ಲಂಕಾವಾಸಿ ರಹತನ್ ಮಹಾನ್ಸೆಲ ಪಾನ್ಸಿಯಕ್ ವೆಡವಾಸಿಯ ಕರ್ಲ ತೇನೋ ಮೇ ರಿಟಿಗಲ ಆರಾಣಿ ಸೇನಾಸನೆ ಅಪಿ ಮೇ ಇನ್ನಿ ರಿಟಿಗಲ ಬಂದಾಕಿನ ಪೊಕುನ ಪೀಠ ದಿಬಿಸ್ತಾನೆ ಅದನ ಒತ್ತುರು ದಕ್ಕನಲ್ಲ ಬೇನೆ ನಟಮುಂತ ಮಾತೀನಿ ನಮೂತ್ ಮೇ ಇಕ ಪೆತ್ತಕ್ ಹೊಂದರ ತೀನೋ ಅಕ್ಕರ ದಿಕ್ಕಾಕ್ಯಾನಿ ಸುವಿಶಾಲ ಪೊಕುಣ ರಹತನ್ ಮಹಾನ್ಸೆಲ ಪಾನ್ಸಿಯಕ್ ಪೆನ್ ಪಹಸುಚ್ಚ ಇಸ್ತಾನಯಕ್ನೆ ලංකාවටම තියෙන්නේ දැඩි රක්ෂිත තුනයි. ඒ තුනෙන් එකක් තමයි ක්‍රිටිකල් කියලා කියන්නේ. දැඩි රක්ෂිතයක් කියලා කියන්නේ මෙහෙ කිසිම දෙයක් පිටතට රගෙන යන්න බෑ. ඒකට සුවිශේෂී හේතුවක් තියෙනවා දුර්ලභ ගණේ ඖෂධ දුර්ලභ ගණේ ශාක ගණනාවක් විසිරලා පෙතිරලා තියෙනවා මේ ක්‍රිටිකල් රක්ෂිතේ. කොලෙස්ටරෝල්, සීනි අමාරු මෙන්න මේ වගේ ලෙඩවලට ගන්න බෙහෙත් ඖෂධ ගණනාවක් මේ රිටිකල රක්ෂිතේ තිබෙනවා අරිෂ්ඨ මහරහතන් වහන්සේ ඇතුළු රහතන් වහන්සේලා 500ක් වැඩ හිටපු භූමියනේ අපි පල්ලෙහා මුලින්ම පසු කරගෙන ආවේ උන්වහන්සේලා පෙන් පහසු වෙච්ච විල මේ තමයි පළවෙනි ගිමන්හල තව ගිමන්හල් දෙකක් තියෙනවා උඩ. රියංකෝ. රිටිකල ආරණ්‍ය සේනාසනේ තවත් සුවිශේෂී ස්ථානයක මේ තමයි භික්ෂු ගිලන් රෝහල අද කාලේ වචනේ කියනවා නම් ආයුර්වේද රෝහල මෙතන ඒ කාලේ වෙච්ච ක්‍රියාවලිය මම පොඩ්ඩක් ඔයාලට පැහැදිලි කරන්න මේ තියෙන ගල් වලින් තමයි ඒ කාලේ බෙහෙත් අඹරලා තියෙන්නේ ඒ අඹරපු බෙහෙත් මෙන්න මේ ගලට දාලා එතනින් අර තියෙන බෙහෙත් ඔරුවට යනවා බෙහෙත් ගිලන් ස්වාමීන් වහන්සේලා ඒ බෙහෙත් ඔරුවේ ගල්වලා ඊට පස්සේ නැවත උඩට ඇවිල්ලා අර ඈත තියෙන ගල් ආසනේ උන්වහන්සේලා වඩා හිඳ වෙලා ගලින්ම මේ හතරස් තැන්කියෙන් වතුර අරගෙන පෑන් පහසු වෙලා ඒ වගේම මේ සැතපෙන ගලේ දෙපැත්තේ තිබිලා තියෙනවා බෙහෙත් ඔයි. ඉතින් ඒව ගල්වල ස්වාමීන් වහන්සේලාට ප්‍රතිකාර කරලා තියෙනවා. හරි අපූර්වයි. මේක ඒ කාලේ සෙවිල් කරලා තියෙන උළු මම ඔයාලට කලින් කිව්වා වගේ ලංකාවේ පළවෙනි මහරහතන් වහන්සේ සිංහල මහරහතන් වහන්සේ අරිට්ඨ මහරහතන් වහන්සේ ඇතුළු රහතන් වහන්සේලා 500ක් මේ අරණ්‍ය සේනාසනේ වැඩ ඉඳලා තියෙනවානේ. උන්වහන්සේලා 500 දෙනාම දන්වලඳු පිස්ථානය තමයි මේ දානශාලාව. දානශාලාව කොටස් දෙකකින් සමන්විතයි සුවිශාල දානශාලාවක් උළු තමයි සෙවිල කරලා තිබිලා තියෙන්නේ ඒ කාලේ. දහමින් පෝෂණය වෙච්ච ඒ මහරහතන් වහන්සේලාට දහමින් පෝෂණය වෙන්න උදව් කරේ මේ දහම් පුස්තකාලේ. ඒ කාලේ පුස්තකාලේ ඉදිරියට භාවිතා කරලා තියෙන මේ ස්ථානය පිහිටි ගලක්. මේ පිහිටි ගල උඩ තමයි
මේ පුස්තකාලේ එදා අපේ රජදරුවන් අපේ හෙළ කලාකරුවන් හෙළ ගෘහ නිර්මාණ ශිල්පීන් මේ විස්මිත නිර්මාණය කරලා තියෙන්නේ. මේ ගලේම පිහිටි ගලේම කට්ට කපලා තමයි මේ ගල්පතුරු රඳවලා මේ විස්මිත නිර්මාණය කරලා තියෙන්නේ ඒ කාලේ. ස්වාමිනාසල කණ්ඩ උඩ කුටිවලට යද්දි භාවිතා කරපු දෙවෙනි ගිවන්හල තම මේ ආරංචිනසලේ අවසාන ගිමන්හල මේක සුවිශේෂී හැඩයක් ගන්නවා මේ සෙම්බුවක් වගේ තියෙන්නේ. ඒ කියන්නේ මේක ඒ කාලේ වතුර තිබිලා තියෙන්නේ. අවසාන කුටිවලට යද්දී ස්වාමීන් වහන්සේලා පාදෝවණය කරගෙන ගිහිලා තියෙන්නේ මේ ස්ථානේ මේ ගිමන්හලේදී.